මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් සම්පූර්ණ විස්තරය එසන පුවත් මගින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වෙන් බාල බවත් මෑතකදී එළි දැක්වූ තයිරොක්සින් ඖෂධය ලබාගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුයුනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරේ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළි දැක්වුවද වෙළඳපොළ නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් මාසයේ සිට බවයි. දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදු එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිදු කළේ කුමන කරුණක බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස නිසිපත් කිරීමකින් තොරව කටයුතු කළ අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා සභාපති ධූරයට පත් කර ඇත.